පින්දුතුනි අපි පසුගිය දිනෙහි සති සම්බෝධියංගයේ පිළිබඳවයි කතා කළේ. ඒ බෝධියංග පිළිබඳව ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ධම්මවිචේ සම්බෝධියංගය. සම්සංගා අධ්‍යත්තං ධම්මවිචේ සම්බෝධියංගං අත්තිමේ අධ්‍යත්තං ධම්මවිචේ සම්බෝධියංගෝ इति පජානා. అసంతంగా అధ్యత్తం ధర్మ విచయ సంబద్ధంగా నత్తిని అధ్యత్తం ధర్మ విచయ సంబద్ధంగోతి పజానా యథాచ అనుపన్నస్య ధర్మ విచయ సంబద్ధంగస్య ఉపాదో హోతి తంచ పజానాతి యథాచ ఉపన్నస్య ధర్మ విచయ సంబద్ధంగస్య భావనాయ పారిపూర్యా హోతి తంచ పజానాతి. ఏ విధియట మహన్సే వదారణ ధర్మ విచయ సంబోధ్యంగే అన මේ ධර්මය තමා තුළ නැත්තේ නම් ඒ බවද දැනගන්න. එතකොට තමා තුළ ඇත්තේ නම් ඒ බවද දැනගන්න. මොකක්ද ධම්ම විචේකය? අපදන්න සම්බෝධි අංග කියන එකයි සම්බොච්චංග කියන්නේ. සම්බෝධියයි කියනු ලබන ඒ සතර මාර්ග ඥානය නැත්තම් නිර්වාණය සාක්ෂාත් කිරීම වශයෙන් උපදනා වූ ධර්ම සමූහය බෝධි කියන නාමයෙන් දක්කල එහි වූ අවයවයන් හැටියට ගන්න අංගයක්. ඒ නිසා එහි වූ අවයවයක් හැටියට ගන්න අංග හතක් දක්වා තිබෙනවා. සම්බෝධි අංග සම්බොච්චංග සති ධම්ම විචය විරිය සීති පස්සද්ධි සමාධි පෙක්ඛා කියන ඒ බෝධ්‍යංග සත. එයින් අප මුලින්ම දැනගත්තේ සති සම්බෝධ්‍යංගය සිහිය පිළිබඳ. ඒ සිහිය දතේසු තිබුණේ සතර සතිපට්ඨානයන්ගේ වස්තු. සතර සතිපට්ඨානයන්ගෙන් සතිපට්ඨානයන්ගේ වශයෙන් නැති කරගන්න ලබන සිහිය දිනු කරගන්න ලබන සිහිය තමයි සති සම්බෝධ්‍යංගය වන්නේ. ඒ පිළිබඳ විස්තර අප දැනගත්තා. ඊළඟට ධම්ම විචය සම්බෝධ්‍යංගය පිළිබඳව කියන්නට තිබෙන්නේ. එහිදී ධම්ම විචය කියන්නේ කුමකටදයි කියා පළමු කොට දැනගත්තේ. මේ ප්‍රඥා නමැති චෛතසිකයමයි බුදුරජාණන් වහන්සේ ධම්ම විචය සම්බෝධ්‍යංගය කියන මේ නාමයෙන් දේශනා කොට වදාළා. ඒ ප්‍රඥා පජානනා විචයෝ පවිචයෝ ධම්ම විචයෝ පල්ලක්කනා උපලක්කනා පච්චූපලක්කනා සම්ලිච්ඡං කෝසල්ලං මේ පුඤ්ඤං මේ භව්‍යා චින්තා උපපරික්කා භූරි මේධා පරිනායිකා අතෝදෝ. ඔය විදිහට බුදුරජාණන් වහන්සේ නම් රාශියක් මේ ධර්මයක් වූ එකම ධර්මයක් වූ ප්‍රඥාව පිළිබඳව දේශනා කොට තිබෙනවා. අර එහිතාව ධම්ම විචය එයින් අදහස් කරන්නේ මොකක්? ධම්ම කියන්නේ සත්ත්ව පුද්ගල නොවන ස්වභාවයෝ තමයි ධම්ම කියන්නේ. සත්වයෝත් නෙවෙයි පුද්ගලයෝත් දුර්ලෝකෙහි තිබෙන්නේ ඒ ස්වභාවයෝ පටවියා විභාව රූප වශයෙන් ඒ වගේම චිත්ත චෛතසික චිත්ත සත්ව වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතින්ද්‍රිය මනසිකාර ආදී වශයෙන් එන ඒ නාම ධාතු. එතකොට රූප ධාතු නාම ධාතු කියන රූප ධර්ම නාම ධර්ම ඒවම තමයි නාම රූප කියන්නේ. ඒවමයි රූප වේදනා සංඥා සංඛාර විඥාන කියා දක්වන්නේ. මෙන්න මේවා තමා ධම්ම. ඒ එකිනෙකක් ගත්තත් ඒ සියල්ලම ධර්ම වශයෙන් කලකටත් ඒවායෙහි පෙන්වන්නට බෑ. ඒ එකිනෙකක සත්වයේ පුද්ගලයේ කියා ස්ථිරකාර යම් කිසිවක් ඇතේ කියන එක. එනිසා ඒවා ස්වභාවයන් වශයෙන් ගන්නේ අත්තනු ස්වභාවං ධාරේතිපි ධම්මෝ කියලත් ඒ කියවෙනවා. තම තමන්ගේ ස්වභාවය දරන බැවින් ඒවාට ධම්ම කියන. මොකක්ද තමන්ගේ ස්වභාවය? පඨවි ධාතු ස්වභාවය කක්කලත්ත ලක්ෂණා පඨවි ධාතු. ඒ කර්කස ස්වභාවය ධර්මයේ යම් ධාතුවක් නම් ඒ ධාතුව ඒ පඨවි ධාතුව ධර්මයක්. මක්සාදේකට ධර්මයක් කියන්නේ එතන සත්වයක් නැහැ පුද්ගලයෙක් නැහැ. සත්ව පුද්ගල නොවන සියලු ස්වභාවය ධම්ම කියන නාමයෙන් දක්වා තිබෙනවා බුදුරජාණන් වහන්සේ.
එතකොට මෙතන ධම්ම කියන මේ වචනයට තව එකතු කරලා තිබෙනවා විචය කියන වචන. විචය කියන්නේ සෙවීමයි කියන. එතකොට ධර්මයන් පිළිබඳව සොයන්නට තිබෙන්නේ මොනවද කියලා දකිනවා. ධර්මයන් සොයා පරීක්ෂා කොට දකිනවා. මොනවද මේ ධර්ම? මේ පංචස්කන්ධ ධර්ම, ආයතන ධර්ම, ධාතු ධර්ම වශයෙන් දැක්වෙන ඒවා. කන්ද ආයතන ධාතු ඉන්ද්‍රිය සත්‍ය පටිච්ච සමුප්පාද ඔය විදිහට දක්වා තිබෙන ඒ ධර්මයන් තමා සෙවීමේ. ඒ සෙවීමේ ධර්මය නැත්නම් ඒ සොයා දැනගන්නා ධර්මය තමයි ධම්ම විචේ කියන්නේ. ඒකත් ධර්මයක්. ඒ ධර්මයන් පිළිබඳව සොයන ඒ ප්‍රඥාව නැමැති මේ ඒ ස්වභාවයත් එය ධර්මයක්. ඒකත් සත්‍යයේ පුද්ගලයක් නෙවෙයි. අන්න ඒ ධර්ම යම් සොයා දැනගන්නා නුවණ ප්‍රඥාව ඥානය තමයි ධම්ම විචය නාමයෙන් බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ කියන්නේ මා මුලින් කිව්වේ පඤ්ඤා පජානනා විචයෝ පවිචයෝ ධම්මච්ච. එතන විචය කියන මේ වචනේ යෙදෙන වචන තුනක් උන්වහන්සේ වදාරා තිබෙනවා. විචයෝ පවිචයෝ ධම්ම විචයෝ. විචයෝ කියන්නේ සොයන ධර්ම සොයන්නේ. පවිචයෝ කියන ප කියන උපසර්ගය යොදලා අර්ථය තවත් ප්‍රකාරයෙන් සෙවීමක් තමයි. ඇතිසතිය සෙවීම. පවිචය. ධම්ම විචයෝ ධර්මයන් සෙවීම. ධම්ම විචය. ඒකට ධර්මයන් සෙවීම කොතනින්ද පටන් ගත යුතුද පිළිගන්නේ කියලා බලන්න. ධර්මයන් පිළිබඳවයි මේ සොයන්නේ. ඒ ධර්මයන් කියන ඡන්ද ආයතන ධාතු එහෙම නැත්නම් නාම රූප ධර්ම සොයා ගන්නට තිබෙන්නේ කොයින්ද? නැත්නම් කොහිද මේ ධර්මයන්ගේ ස්වභාවයන් දත යුතු තිබෙන්නේ? ඒ අන් කිසි තැනක නෙවේ මේ මමයි කියා සලකනු ලබන මේ පංචස්කන්ධ. ඒ පංචස්කන්ධෙහිම තමයි මේ ධර්මයන්ගේ පැවැත්. ඒ ධර්මයන්ම තමයි අප පුද්ගලව්‍යවහාරෙහි පිහිටා මමයි කියාත් ඔබයි කියාත් ගන්නේ ධර්ම සමුදායම තමයි. අන්නේ මේ ධර්මයන් සොයන්නට. ඒ ධර්මයන් පිළිබඳව සොයන විට ඒ ධර්මයන්ගේ යථා ස්වභාවයක් තමන්ට තමන්ගේ ඒ ධර්ම විචය නාමයෙන් දැක්වෙන ඒ නුවණින් දැනගන්නට හැකි වෙනවා. ඒ දැනගන්නට එහෙම හැකි වෙන අවස්ථාවේදී තමන්ටම කවුරුත් නොකීවත් තේනෙනවා මෙහි මමයි කියන්නවත් මගේයි කියන්නටවත් කිසිවක් ඇත්තේ නැත්තේ. අනේ ධම්ම විචය සම්බෝධ්‍යන්ගේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාරනවා. අත්ති භික්ඛවේ ධම්ම විචය සම්බෝධ්‍යං ගත්තානියා ධම්මා සත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්සවා ධම්ම විචය සම්බෝධ්‍යං ගත්ත උපාදාය උපන්නස්සවා ධම්ම විචය සම්බෝධ්‍යං ගත්ත භීයෝ භාවාය වේපුල්ලාය පාරිපූර්යා සංගත්තා. ඔය විදිහට වහන්සේ වදාරනවා. මහණෙනි මේ ධම්ම විචය සම්බෝධ්‍යංගය ඇතිකර ගැනීමට හේතු වන ධර්මයෝ ඇත්තාහ. ඒවායෙහි යෝනිසෝ මනසිකාර බහුලීකාර යෝනිසෝ මනසිකාරය බහුල වශයෙන් පැවැත්වීමෙන් පැවැත්වීම අයන් ආහාර ඒ පැවැත්වීම තමයි හේතුව වන්නේ. ආහාර කියලා එතන කියන්නේ ප්‍රධාන කාරණය හේතුව කියන එක. අයමාහාරෝ අනුප්පන්නස්සවා ධම්ම විචේ සම්බෝධ්‍යංගස්ස උප්පාදාය නූපන්නා වූ ධර්ම විචේ සම්බෝධ්‍යංගයේ උපදීමට උප්පන්නස්සවා ධම්ම විචේ සම්බෝධ්‍යංගස්ස ජීවෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්ණ. ඒ උපන්නා වූ ධම්ම විචේ සම්බෝධ්‍යංගයේ භාවනාය වැඩිම පිණිස පාරිපූර්ණ සම්පූර්ණ වීම පිණිස මේ පුල්ලාය කියන්නේ මහත් බවට පැමිණීම පිණිස ඒ කියන්නේ දියුණුව පිණිස හේතු වන සම්බෝධ්‍යංග ථානීය ධර්ම ඇත්තේය කියලා උන්වහන්සේ වදාළා. මොකද්ද මේ සම්බෝධ්‍යංග ථානීය ධර්මයේ කිව්වේ? මේ සම්බෝධ්‍යංගයමයි මේ ප්‍රඥාව නැමැති ඒ ධර්මයමයි නැවත 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 යෝනිසෝ මනසිකාරය උපදවාගෙන ඇතිකර ගැනීමෙන් ක්‍රමයෙන් එය වැඩෙනවා. ඒ ධර්මය දියුණු වෙනවා. දැන් අපට විදර්ශනාව පිළිබඳව
කතා කරන විට කියන්නට වෙනවා. පළමු කොට අප විදර්ශනා භාවනා නැත්නම් ප්‍රතිපත්තාන භාවනාව ආරම්භ කරනවා. ඒරමීමේදී යම් කිසි මූල කර්මස්ථානයක් හැටියට නැත්නම් මුලින්ම Tamange සිත සිහිනුවන යොමු කරගත යුතු අරමුණක් හැටියට යම් කිසිවක් ගන්න. දැන් බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ නම් කායානුපස්සනාවෙහි කලම කොට වදාළ ආනාපාන සතිය පිළිබඳව මේ පින්තුන් අපේ මේ කතාවලදී අපි විස්තර වශයෙන් දැනගත්තානේ. ඒ එතන ආනාපානය මූල කර්මස්ථානයට ගැටගත්තේ කායානුපස්සනාව පිළිබඳව. එතන මේ මූල කර්මස්ථානයේ ගත්තන් එහෙම නිශ්චාවසයේ සලකන්නේ නැහැ. එයටම පමණක් කෙනෙකු සීමා විය යුතුයි කියලා එහෙම ඉගැන්වීමක් නැහැ. ඒ මොකද බුදුරජාණන් වහන්සේ ගංගා තිබෙන්නේ සතර ප්‍රතිපත්තාණයන් වැඩි. වඩන්නට උගන්වන්නේ සතර සතිපට්ඨා. එයින් එක ප්‍රතිපත්තාණයක් පමණක් වැඩි වෙන සියල්ල සම්පූර්ණ වෙනවා කියලා උන්වහන්සේ දක්වලානේ. එහෙමනම් කය පිළිබඳව පමණක් දැනගත්තාම ඇති කියන්නේ කායානුපස්සනාවේ ඉන්නේ නැත්නම් ආනාපාන සතිය ඇතුළත් වන්නේ කායානුපස්සනාවට. ඒ කායානුපස්සනාවට ඇතුළත් ආනාපාන සතිය පමණක් ප්‍රමාණවත් කිය ඉන්හිහා එන කිසිවක් භාවනාව සඳහා යොදා නොගත යුතුය කියලා එහෙම ඉගැන්වීමක් ඒ ආනාපානයේ වඩන තැනත්තාට උවත් නැහැ. ඒ හැමදෙනාම විසින් තමන්ගේ අභිමතයේ පරිදි තමාට ඉතා සුදුසු වන පරිදි යම් කිසි මූල කර්මස්ථානයක් හදාගෙන ඒ අනුසාරයෙන් තමන්ගේ භාවනා කර්මය ගොඩනගන්න. ඒ භාවනා කර්මය ගොඩනැගීමේදී ඉදිරිපත් වන හැම දෙයක් හැම අරමුණක්ම යෝනිසෝ මනසිකාරය කියන මේ නුවණ මෙනෙහි කිරීම කියන මේ ඇති කරගෙන දැනිය යුතුව තිබෙනවා. කිසිදු ධර්මයක් අත්හරින්නට බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව මතක ඇතනේ චිත්තානුපස්සනාවෙහිදී උගන්වනවා සරාගංගා චිත්තං සරාගං චිත්තං පජාන රාග සහිත වූ සිතක් ඇති කලෙහි උපන් කලෙහි ඒ රාග සහිත සිතක් බව දැනගන්න. ඊළඟට සදෝ සංවාචිත්තං සදෝ සංචිත්තං පජාන මා එකිනෙකක් අත්හැරලා ඊගත්තේ සදෝ සංවාචිත්තං සදෝ සංචිත්තං පජාන ද්වේෂ සහිත සිතක් ද්වේෂයෙන් යුක්ත සිතක් ඇති කලෙහි ඒ ද්වේෂ සහිත සිතක් බව දැනගන්න. සමෝහං වාචිත්තං සමෝහං චිත්තං පජානා මොහයෙන් යුක්ත වූ සිතක් වූ කල්හි ඒ ඇති බව දැනගන්න. ඔය විදිහට ලෝභ දෝෂ මෝහ කියන අකුසල ධර්මයන්ගෙන් යුක්ත වූ සිත් ඇතිවන කල්හි ඒ ධර්මයන් ඒ සිත් ඇතිවන බවද දැනගන්න. දැන් මේ අකුසල ධර්ම අපි අකුසල ධර්මයන් උපදවා ගැනීම වශයෙන් නෙවෙයි කොයි අවස්ථාවකදීවත් භාවනාව කරබන්නේ භාවනා කරන්න පටන් ගන්න. භාවනා කරන්නට කෙනෙකු සිල් සමාදන් වෙලා භාවනා කරන්නට සමහර විටක එහෙම සම්යම්ක්‍රිය අවස්ථාවක් වෙන් කරගන්නවා සිල් සමාදන් වෙලා භාවනා කරන. ඒ අවස්ථාවේදී Taman භාවනා කරන්නට යන්නේ ඒ අවස්ථාවවලදී නැත්නම් භාවනාව අතරතුරදී රාග දෝෂ මෝහ කියන මේවායින් යුක්ත වූ සිද්ද උපදවා ගන්නට ඕනේ කියන අදහසක් ඇති කරගෙන නෙවෙයි. නමුත් කෙනෙකු ප්‍රත්‍යඥ බැවින් මේ නිසංතානෙහි අකුසල් ඉපදීමේ ශක්තිය එහෙම පිටින් නැති නොකල යුතුයෙන් මේ භාවනාවට යෙදී සිටින විට වුවද තමාට ඒ පිළිබඳව තමාගේ කැමැත්තක් නැති වුණා ඒ රාග ආදීන් යුක්ත වූ සිත්වල උපදින්නට පුළුවන්. අන්න එහෙම උපන්නොත් එයද මෙනෙහි කළ යුතුයි කියලා ගන්න. එහෙම නැත්නම් මේ රාග ආදී උපදින කොට ඒ ගැන කිසිදු අපේක්ෂාවක් කරන්නේ නැතුව ඒව ඔහේ උපන්නාවි කියලා තමාගේ අර මූල කර්මස්ථානයේ වශයෙන් ගත්ත ඒටම පමණක් සිත නතු කරගෙන එහෙම වැඩිම සතිපට්ඨානෙහි නැත්නම් විදර්ශනා භාවනාවෙහි උගන්වන ක්‍රමය නම් නෙවෙයි. ඒක සමතයක් වැඩීම වශයෙන් නම් වියදකි. සමතේදී උගන්වනවානේ දන්තේහි දන්ත මාදාය, ජීවාය කාලු ආහච්ච ඔය විදිහට පෙන්වනවා.
දන්තේ දන්ත මාදායකනේ දත්මිති කාගෙන ජීවය කාලු නාහච්ච තල්ලේ දිව ගටාගෙන සමාත ඇතිවෙන යම් යම් පාප චේතනා ඒ වගේම ශරීර පීඩා ආදිය ඉවසන අදින් එහෙම කරගෙන අර මුල්ම එක වඩන එහෙම ඉගෙන වෙනවා සමත භාව නම් විදර්ශනාවෙහි එහෙම නෙවෙයි උගන්නන්නේ විදර්ශනාවෙහි උගන්නන්නේ ඒ ලැබෙන අර සප්ත සප්ත විපස්සති කියන ඒ අරමුණ ගැන මෙනෙහි කිරීම ඒ අරමුණ අල්ලා ගැනීම ඒ අල්ලා ගන්න සිහියෙන් අල්ලාගෙන එය දැරීම ධර්මයක් හැටියට බලන්නේ ධර්මයක් ඒ ධර්මයක් හැටියට බැලීම තමයි මෙතන ධර්මයක් හැටියට සෙවීමයි ඒක ධර්මයක් එහෙම නැත්නම් හිතුවොත් ඒ අවස්ථාවේදී වුණා මේ මම දැන් මේ රාග සහිත සිතකින් යුතුව සිටින්නේ මම රාගය උපදවාගෙන සිටින්නේ කියලා ඔය විදිහට එහෙම හිතන්නට පටන් ගත්තොත් එතන භාවනාවක් කරන්නට අවස්ථාවක් නැත්නම් සිදුවන්නේ නැහැ. ඒකට වෙන අමුතු විදියක් භාවනාවක් නෙවෙයි එතින් කරන්නේ. එහෙමනම් මේ ධර්මය මන්ට මේ රාගයක් ඇති වුණයි මම රාග සහිත සිත උපදවාගෙන වාසය කරමි කියන එබන්දක් ගැන කල්පනා කිරීම නෙවෙයි. ඒ සිත රාග සහිත සිතක් රාගයෙන් යුක්ත සිතක් කියන එක බැරි. ඒ සිතක් වෙතොත් සිතේ කියන්නේ මම නෙවෙයි. සිතේ කියන්නේ මම නෙවෙයි. ඒ මමයි කියන එක මේ ආගන්තුකව අපි ඇති කරගෙන තිබෙන කතාවක් මිසක ඇත්තක් නෙවෙයි. ඒ නිසා මමයි කියන එක ගාවන්නේ නැතුව සිතේ ස්වභාවය බලන්නේ. එතකොට සිත් වල ඇති කොහොමද? සිත් ධර්මයන්ගේ ස්වභාවය යම් යම් හේතුන් නිසායි ඒවා ඇතිවන්නේ. ඇතිවීමට උවමනා කරන හේතුන් ප්‍රත්‍යයන් උපකාරක ධර්මයන් නිසා ඒවා ඇතිවන්නේ. ඒ ඇතිවෙන හැම ධර්මයක්ම ඊට අයත් ආයු කාලයේ පැවත නැත්ම යන සදාකාලික කිසිදු ධර්මයක් නැහැ. ඒවා උපදිනව ඇති වෙනව නැති. අනේම ඇති වෙන නැති වෙන ස්වභාවයන් බැවින් ඒ රාග සහිත සිත වුණද ඇතිවල නැති වෙනවා. එතකොට මේ රාග සහිත සිතක් කියන එක දැන ගැනීම සිත පිළිබඳව බැලීම සිත පිළිබඳව බැලීම එතකොට සිත පිළිබඳව බලනවායි කියන්නේ සිත පිළිබඳව දැනගන්නවායි කියන්නේ මේ සත්‍යේකු නාම රූප වශයෙන් දෙකොටසකට බෙදෙනවා ඒ බෙදෙන නාම රූපයන් අතරින් එකක් පිරිසිඳ ගැනීම නාමය කියලා නාම ධර්ම. එතකොට මේ නාම ධර්මයන්ගේ ස්වභාවය කොහොමද? මොකද්ද විදිය? ඒවා නිත්‍යද සදාකාලිකද? නැහැ. ඒවා ඇති වෙන නැතිවන ස්වභාවය. ඒකනේ දැන් නූපන් රාගයක් උපන් කල්හි ඒ බව දැනගන්නවා. ඒ වගේම ඒ රාගය නැති වෙන කල්හි ඒ බවත් දැනගන්න. ඒ බවත් දැනගන්නවා. ඒකනේ දැන් මේ ධම්මානුපස්සනාවේ කියන නීවරණ පබ්බෙහිදී කී සංසංවාජ්ජත්තං අජ්ජත්තං කාමච්ඡන්දං අතිනේ අජ්ජත්තං කාමච්ඡන්දෝ තිපජාන අසංතං රාජ්‍යත්තං කාමච්ඡන්දං නක්ඛිනේ අජ්ජත්තං කාමච්ඡන්දෝ තිපජාන යථාච අනුපන්නස්ස කාමච්ඡන්දස උපාදෝ හෝති පංචපජානාති යථාච අනුපන්නස්ස කාමච්ඡන්දස උපාදෝ හෝති පංචපජානාති යථාච උපන්නස්ස කාමච්ඡන්දස ප්‍රහානං හෝති පංචපජානාති යථාච පහීනස්ස කාමච්ඡන්දස ආයතින් අනුපාදෝ හෝති පංචපජාන ඒ කාමච්ඡන්දයක් තමගේ సంతානෙහි ඇති වූ කල්ලි ඒ කාමච්ඡන්දය ඇති බව දැනගන්න. එතක කාමච්ඡන්දයක් ඇතිව පවතිනවා ඒ බව දැනගන්න. ඒ දැනගැනීමත් ඊළඟට එහෙම දැනගන්නා විට ඒ කාමච්ඡන්දය ඊට අයත් ආයු කාලයේ පැවත දුරු වී යනවා. ඒ දුරු වී ගියාම නැතිව ගියාම ඒ බවත් දැනගන්න. එලෙස කලින් නොතිබුණු කාමච්ඡන්දය යම් අයෝනිසෝ මනසිකාරයක් නිසා උපදීද එයද දැනගන්නවා. ඒ උපන් කාමච්ඡන්දය යම් යෝනිසෝ මනසිකාරයක් ඇතිකර ගැනීම නිසා පහවීයේද ඒ බවද දැනගන්න. ඊළඟට ඒ පහවී ගිය කාමච්ඡන්දය මාර්ගඥානයෙන් සහමුලින්ම නැතිකලේ නම් මාර්ගඥානයේ කාමච්ඡන්දය සහමුලින්ම නැති කරන මාර්ගඥානය වන්නේ කුමක්ද? අරහත් මාර්ගඥානය. කාමච්ඡන්දය කියලා මෙතන ගන්නට තිබෙන්නේ එහෙම පිටින්ම ලෝභය.
කාමච්ඡන්ද නීවරණ පහක් කියන තැන එහෙම නැතුව ලෝභය තවත් දැක්වෙන තැනක් නැහැ නීවරණ අතර. කාමච්ඡන්ද ව්‍යාපාද තීන නිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා. එනිසා කාමච්ඡන්දය කියන මේ නීවරණ එහෙම පිටින්ම නැතුව යන්නේ අරහත් මාර්ගයේ. රහත්. අනේ අරහත් මාර්ගයෙන් ආයතින් අනුපාදයේ කියන නැවත නූපදනාකාරයෙන් ඒ කාමච්ඡන්දය දුරුකලේ නම් ඒ බවද දැනගන්න. ඒ බව දැනගන්නේ කොයි අවස්ථාවේද? ඒ රහතන් වහන්සේට උපදනා වූ ප්‍රත්‍යවේක්ෂා ඥානයන්. ප්‍රත්‍යවේක්ෂා ඥානයන්. ඉතින් මේ ධම්ම විචය කියන මේ බෝධ්‍යංග ධර්මය නැත්නම් ප්‍රඥාව පටන් ගන්නේ සිට අවසානය දක්වාම දියුණු කරගෙන යන ධර්මය. පටන් ගැනීම කොතැනද? තමන් භාවනා කර්මය ආරම්භ කරනවා. ඒ ආරම්භ කිරීමේ පටන්ම මේ ධම්ම විචේ නාමයෙන් දැක්වෙන ප්‍රඥාව අවශ්‍යයි. මම ඊට කලින් දවසේ සිහිය ගැන කතා කරන විට කිව්වා ඒ සිහිය නුවණින් තොර වූ කල්හි එතරම්ම වැඩක් නැහැ. ඒකෙන් අවඩක් සිදු වෙනව නෙවෙයි. නමුත් එතරම්ම වැඩක්. සිහිය නුවණින් තොර වූ කල්හි සම්බෝධ්‍යංග කියන බෝධ්‍යංගයක් වෙන්නේ නැහැ. සිහිය නුවණින් තොර කල්හි නුවණින් යුක්ත වූ සිහිය තමයි බෝධ්‍යංගයක් කියන්නේ. බෝධ්‍යංග. එහෙමකද බෝධිය කියන බෝධි කියන වචනේ ඉතිරෙනවා අවබෝධය. අවබෝධය. අවබෝධය කරන ධර්මයේ කුමක්ද? මේ ධම්ම විචය නාමයෙන් දැක්වෙන ප්‍රඥාව. ඒමයි සම්මා දිට්ඨිය කියන්නේ. සම්මා දිට්ඨි ආර්ය මාර්ගයේදී සම්මා දිට්ඨි කියන්නේ. බෝධ්‍යංග ධර්මවලදී ධම්ම විචය සම්බුද්ධං. ඉද්ධිපාදවලදී වීමං සිද්ධිපාද කියලා නම් කරනවා. වීමංසේ කියන්නේ ප්‍රඥාව. සම්බෙචිත්ත විරිය වීමංස කියන තැන වීමංසිද්ධිපාද. ඊළඟට ඉන්ද්‍රිය ධර්මවලදී පඤ්චින්ද්‍රිය කියන බල ධර්මවලදී පඤ්ඤා බල. පඤ්ඤා බල. මේ විදිහට මේ ප්‍රඥාව භාවනා කර්මය පටන්ගත් තැන් පටන්ම ඇති කරගෙන ක්‍රමයෙන් දියුණු කරගත යුතු ධර්ම. එතකොට යමෙකු භාවනා කරන්නට පටන්ගෙන භාවනා කරමින් ටික කලක් ඒ භාවනා කර්මය පවත්වාගෙන ගොස් යම් විටක මේ ඝනය දිඳගන්නට හැකි වුණේ නම් භාවනා අවස්ථාවේදී ඝනය කීවේ මේ එකක්ය කියා සලකා ගන්නා මම මගේ කියා ගන්නා මේ ස්කන්ධ පංචකය පිළිබඳ තවත්නා ඝන සංඥාව. ඝන කියන්නේ ඒ ඝනය පිළිබඳ පිළිදෙන කරුණ කිව්වම මේ සිනතුන්ට ඝනය කියන්නේ මොකක්ද කියලා තේරෙයි. සමූහ ඝන, සම්පති ඝන, කෘත්‍ය ඝන, ආරම්භන ඝන කියලා ඝනය පිළිබඳව ආකාර හතරක් තියෙනවා. සමූහ ඝන, සම්පති ඝන, කෘත්‍ය ඝන, ආරම්භන. තව ඒවා ප්‍රඥප්ති පිළිවෙතෙන් සංඛාන ප්‍රඥප්ති ආදී ගැන කියන ඒවත් කියලා කාරණේ ගැඹුරු කරන්නට මම කැමති නැහැ. ඒ මේ ඝන හතර ගැන කතා කරනවා නම් සංතතිය කියන්නේ කොහොමද? දැන් සත්ව සංතතිය කියලා පොත් එහෙමත් කියලා තිනවා වගේ මට මතකයි සමහර සත්ව සංතතිය. සංතතිය කියන්නේ પરම්පරාව. එතකොට මේ සංතතියක් උකල්ලි එකකට අනුතුරු එකක් වශයෙන් පැවතගෙන යාම සංතතිය කියන එකකින් අදහස් කරන්නේ ඒක. දැන් ඒ සංතතියේ පිළිබඳ විඳ බැලීමක් කළ නොහැකි හේයින් ඒ සංතතියම එක කොට ගන්න. එකකට අනුතුරු එකක් වශයෙන් හටගෙන යනු ලබන ඒ ධර්ම પરම්පරාවක් එකක් හැටියට ගන්න. ඒක නිදර්ශනයකින් පෙන්වනවා නම් අපි ගනිමු පොල් තෙල් පහක් කෙනෙකු දැල්වනවා. ඒ දල්බන පොල් තෙල් පහම හවස 6ට පමණ දැල්ු එකක් කියා සැලකතොත් රාත්‍රී 7-8 විතර වේලාව කල්හි තමා දැල්ු පොල් තෙල් පහන් දෙස බලන විට තමාට පේනවා ඒ 6ට ඒ දල්වන විට අඟල එහෙම නැත්නම් අඟල් භාගයක් පමණ
දිගු දිගැති පහන් සිලුවක්සේ දක්නට ලැබුණු ඒ ඇවිලෙන පහන් සිලුව පැය දෙකකට පස්සේ බලන විටත් ඒ ආකාරයෙන්ම ඇවිලෙනු දැක අමාතම අදහසක් ඇති වෙනවා. මා දක්ෂ කළ පහන තාම පත් වෙනවායි. ඒ විදිහටම පත් වෙනවායි. ඒක දැනුත් පත් වෙන නිසා ඒ ව්‍යවහාරයේ ඇති එතන වරදක් නෙවෙයි මා පෙන්වන්නට යන්නේ. නමුත් ඒ දැල්වූ පහන පැය දෙකකට කලින් දැල්වූ පහන ද තවම තිබෙන්නේ කියන එකයි ප්‍රශ්නේ. තවම තිබෙන්නේ. ඉතින් අපි ඒ පහන පිළිබඳව පහනේ කියන්නේ පොල්කේ පහනේ කියලා ගන්න යම් මැටි භාජනයක් තියෙනවනේ. ඒ භාජනය පහන් දැටිය කියන ඒවා අතර තෙල් ගැන පමණක් සලකලා බලතොත් පිට කොහොමද පහනක් ඇවිලෙන්නේ? අර ගිනි සුළුවට දැවි දැවි යන තෙල දැවි දැවි යන නූල් දිගේ ඇදි ඇදි එන ඒ තෙල් පහන් පහනේ ඉන්නට අසු වී දැවි දැවි යන. එහිමයි වන්නේ. දැන් හයට පත්තු කළ ඒ පහන් සිලුව හයයි තප්පරයකවත් නැහැ. තප්පර ගන්නේ නෙවෙයි ගණින්නට තිබෙන ඊට වඩා බොහෝම සිවුම් ලෙස හයයි තප්පරයකවත් නැහැ. ඒ මොකද ඒක ඇවිල්ලා ගියා. ඊළඟට තව එකක් ඇවිල්ලා. තව එකක් ඇවිල්ලා. ඕ විදිහට මේ પરම්පරාව යන්නේ. එතකොට මුලින් ඇවිල්ුන එක දැන් කොහෙවත් නැහැ. ඒක ඇවිල්ලා ගියා. ඒ පහන් සිලුව තෙල ඒ ඇවිල්ලා ඒ එක හරි විදිහට කියනවා නම් කියන්නට තිබෙන්නේ ඒක ඇවිලි නියුනයි කියලා. ඒක ඇති වෙලා නැතුණු. මේ තව ඒව ඇති වෙනවා. නමුත් ඒ પરම්පරාවේ තිබෙන සම්බන්ධය හේතු කොටගෙන බලා සිටින කෙනෙකුට තේරෙන්නේ ඒ පහනමයි දැන් ඇවිල්ලා. ඒ වගේම මේ බලා සිටින කෙනා දැනත්තා හිතන්නේ ඒ පහනමයි දැන් ඇවිල්ලා. නමුත් ඇත්ත ඒක නෙවෙයි. ඇත්ත ඒක නෙවෙයි. ඒ ඒ ඒ මොහොතේ පසුකල ඒ පහන් සිලුව පහන් ගල්ල ඊට මොහොතකට පසුවනේ අනේ પરම්පරාව සංතතිය ඒ සංතතියෙන් කෙරෙන මුලාව තමයි මේ සංතති ඝණය කියන එකෙන් දක්වා සංතති ඝණය ඒක අපිට අපිට අපේ ශරීරය පිළිබඳව සැලකෙන විට ඒ සංතති ඝණය අපිට පවතිනවා ඒ නිසා යම් කිසි දවසක උපන්නේඳ යම් තාක් කාල ජීවත් සිටින්නෙමුද ඒ තාක් කල්ම මේ එක්කෙනාමයි එකම දෙයකයි දෙයයි කියලා එකම වස්තුවක් වෙයි කියලා ගන්න. ඒ එහෙම එකම හිතා ගන්නට පුළුවන් බවක් මෙහි නෑ. ඒ ධර්මයන් දෙන්කොට බැලුවා. අනේ ඒක සම්පතිය බිඳ දැලීම කළොත් පමණයි පෙනෙන්නේ. සම්පතිය විඳබැද ඒ සංතතිය විඳ ගැනීම කරන තැනත්තා කවුද? ඒ තැනත්තා තමයි විපස්සකයා කියන්නේ නැත්නම් විදර්ශකයා. විදර්ශනා භාවනා කරන තැනත්තා කියන්නේ ඒ තැනත්තා. සංතතිය විඳ ගැනීම. ඒක මම සංතතිය විඳ බලනවායි කියලා දැන් විඳින්නට ඕනේ කියලා එහෙම අමුතු උත්සාහයකින් සංතතිය විඳින්නටම එකවර Tamanගේ අවධානය යොමු කිරීම නෙවෙයි කියලා කියන්නේ. ඒ භාවනාවේ යෙදෙන්නේ ඒ භාවනාවේ යෙදෙන විට ක්‍රමයෙන් තමන්ට සම්පතිය දිදී යනවා. තමන් ඒ භාවනා කර්මය නොනවත්වාම ඉදිරියට ගෙන යනවා. සම්පතිය බිඳ ගන්නවා. ඒ සම්පතිය බිඳගත් තැනත්තාට තමයි නාම රූප වෙන් කරගත හැකි වන්නේ. නාම රූපයන් වෙන් කරගන්නට පුළුවන්. ඒ සම්පතිය තියෙනවා. ඉතින් තව නිදර්ශන දෙන්නත් හැකි. ඒ ගඟක් පහළට ගලාගෙන යනවා. යම් කිසි තැනක සිට ගඟේ වතුර දිස බලනවා නම් Tamanta හැම තිස්සෙම එකාකාරව ඒ තැන පිරීලා පවතිනවා පේනවා. නමුත් ඒ එකම වතුරද නැහැ. අර ගලාගෙන එන වතුර පහළට එදී යනවා. තව තවත් ඉහළින් මෙතනට එනවා. නමුත් අර සම්බන්ධය නිසා මෙතන අඩුවක් වෙන්නේ නැහැ. දිගටම පැවතිගෙන යනවා. ඒ වගේ මේ ශරීරෙහි රූප නිරන්තරයෙන්ම ඇති වෙනව නැති වෙන. ඇති වෙනව නැති.
ඒ ඇති වෙන නැති වෙන ඒ අඩුව පිරිමැසීම් වශයෙන් තව තවත් රූප උපදිනවා. ඒ කියන්නේ නැති වෙන රූපයන්ගේ දැන ගැනීම වශයෙන් අලුත් අලුත් රූප උපදිනවා. ඒ ඉපදින රූපන් නැති වෙන රූපන් කියන මේ වාංශා ඒ නැති වෙන රූපයන්ගේ අඩුව පිරිමැසෙන උපදින රූප දෙද්දී මෙතන අඩුවක් තේරෙන්නේ නැහැ. ඒ සම්පතිය ගැනීම කියන්නේ ඒකයි. සම්පතියෙන් වැහෙයි. සමූහය කියන්නේ එකක් නෙවෙයි. සමූහයක් කියන්නේ රාජ්‍ය. මිනිසුන් සමූහයක් කියවම මිනිසුන් එක්කෙනෙක් නෙවෙයි කීප දෙනෙක්. බොහෝ දෙනෙක් සමූහය. ඒ වගේ සමූහයෙන් සිදුවන ධනයක් තිබෙනවා. ඒ සමූහය එකක් හැටියට ගන්න. සමූහය එකක් හැටියට. හරියට පෙරහැර කිව්වා වගේ. පෙරහැරයි කියන්නේ එක්කෙනා පස්සේ එක්කෙනා ගමන් කරන සතුන් හරි මිනිසුන් හරි තවත් මොන මොන හරි රාහ්‍යක් එක්කෙනා එක්කෙනා පස්සේ යනවානේ. ඉතින් අපි කියන්නේ පෙරහැර කියලා. ඒ පෙරහැරේ කියනකොට පෙරහැරවල දෙක තුනක් කියන්නේ නැහැ. පෙරහැරක් කියන්නේ එකක් හැටියට ගත්තේ. ඒ එක බෙදුවත් කොහොමද කියන්නේ? දහස් ගණන් වෙන්නේ මිනිසුන්. මිනිසුන් එකයි කියලා ගැත්. දැන් සමූහ ධර්මයේ කියන්නේ සමූහය එකක් කියලා ගන්නෙ කොහොමද? අප පිළිබඳවත් කියනවා අපි පිටත් කර නිදර්ශනයක් ගත්තොත් කන්දක් කියලා කියනවා. අපි කන්ද. ඒ කන්ද අපි කියමු වැලි වලින්ම සමන්විත කන්දක් කියලා. වැලි කන්දක්. ඒ වැලි කන්දයි කියන විට කන්දයි කියන එකද? තවසේ කේ කියපු එහි තිබෙන්නේ මොනවද කියලා බැලුවොත් කොයිතරම් ගණන් කළ නොහැන තරම් වූ වැලි රාශියක් තියෙනවා. ඒ එකිනෙක වැලි කැටයකට අපි කන්ද කියන්නේ නැහැ. නමුත් ඒ එකිනෙක වැලි කැටයකින් තොර වූ කන්දක් ලැබෙන්නේ නැහැ. කන්දේ කියන්නේ ව්‍යවහාරී ලැබෙර යම් සටහනක් ඇති වේ නම් ඒ සටහන ඇතිවන්නට මේ වැලි කඳු වැලි ඒක රාශි වන්නට ඕනේ. එහෙම නැත්නම් මේකට කන්දක් කියන්නේ නැහැ. අනේ රාශිය එකක් කොට ගැනීම තමයි සමූහ ධනය කියන්නේ. රාශිය එකක් කොට ගැනීම. ඉතින් අපේ තිබෙනවා රාශිය. රූප රාශිය රූප ස්කන්ධය. වේදනා රාශිය වේදනා ස්කන්ධය. සංඥා රාශිය සංඥා ස්කන්ධය. සංස්කාර රාශිය සංස්කාර ස්කන්ධය කියන්නේ විඥාන රාශියයි විඥාන ස්කන්ධය. යම් කිංචි රූපං අතීතානාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පණීතං වා යම් ධූරේ සම්තිකේවා සබ්බං රූපං රූපස්කන්ධං ඒව තමයි රූපස්කන්ධේ. එතකොට මේ රූපස්කන්ධය පිළිබඳවම තිබෙන සමූහයක්. ඒ කියන්නේ එකක් නෙවෙයිනේ. දැන් අපි ශරීරයේ වශයෙන් ගත්තොත් මේ ශරීරයම අපේක්ෂා කොට අප කියනවා මමයි කියලා. මමයි. ශරීරයේ සිත ආරෝණා එතෙන්දි ගණනට ගන්න නැතුව නැත්නම් එය ඈඳා ගන්න නැතුව මමයි කියන ව්‍යවහාරය මමයි කියලා කියනවා අපි මේ ශරීරයේ පමණක්ම ගැන කලකිරීම. දැන් එහෙමනේ කෙනෙක් කියතොත් තමගේ ශරීරෙහි තිබෙන සතහන අනුව තමා උසයි කියලා කියනවනම් මම උසයි කියනවනම් එතන මමයි කීවේ කුමකටද? ශරීරය සලකාගෙන එතන මමයි කීවේ. එහෙම නැත්නම් එතනත්තා කිව්වොත් මම මහතයි කියලා එතනත්තා ගැන සලකාගෙන ඒ කීවේ ශරීරය ගැන සලකා. රූපය ගැන සලකා. රූප ශරීරය රූපස්කන්ධය. ඒ තමාගේ රූපස්කන්ධයේ පිළිබඳව පවත්නා යම් සතහන ගෙන ඒ තමාය කියලා ඒ රූපස්කන්ධය තමාය. එහි ඇති තත්වයයි මේ පෙන්වන්නේ මහපේ කියලා. එහෙම නැත්නම් චෙත්තුයි කියලා. සමහර විටක ඒ රූපස්කන්ධයේ ඉම තිබෙන එක් රූපයක් පිළිබඳව ප්‍රධාන කොටගෙන ඒ මමයි කියලා ගන්නවා. මම සුදුයි කියයි මම කළුයි කියයි මේ විදිහට කියනවා. ඒ රූපය මමයි කියලා ගත්ත අවස්ථාව මමයි. එතකොට මේ මමයි කියා ගනු ලබන රූපය රූපය පටවියාදි ධාතු සමූහයකින් නිර්මිත වුණා. එහි තිබෙන්නේ මොනවද කියලා බැලුවොත්
පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා චක්කු සෝත ගාන ජීවහා කාය ඔය විදිහට බෙදට ඇකි රූප රාශියක් තිබේ. අනේ රූප රාශිය එකක් කොටගෙන ඒ ඝණයෙන් දැසි කෙනෙක් මම මේ කියලා ගන්න. ඒ වගේම වේදනා සංඥා සංකාර විඥාන කියන මේවාද උපදන වාරයක් පාස ඇතිවෙන නැතිවෙන ස්වභාවය ඒවා ඒවාද මම මේ කියා ඒ අවස්ථාවවලදී ගන්න. මට රිදුනයි කියන්නේ ඒ රිදීම මම මේ කියලා අරගෙන. මම හැඳුනුවයි කියන්නේ සංඥාව මම මේ කියලාගෙන. මම ජීවුවා, මම දැන්නා, මම ගැහුවා, එයාදී සමහර විටක ඒ විවහාර අපි කරනවා ඒ සංස්කාර ස්කන්ධය මම කියා ගන්නවට. මම ඔය කාරණේ සිටුවයි කියනකොටම කියෙන්නේ ඒ සිටීම මම කියලා සිටුවා මම සිටුවා. එතකොට ඒ සිටීම පිටුපිට කියගෙන මොකක්වත් නෙවෙයි කරන්නේ. සිතන්නේ සිතයි. ඒ සිත මම කොට ගන්න. අන්න ඒ විදිහට වෙන වෙනත් කෘත්‍යයන් නැති ධර්ම සමුදාය සමූහයක් මේ පංචස්කන්ධයයි කියන්නේ. ඒ සමූහයම එකක් කොට ගන්න. ඒක සමූහ ඝණය. ඒකද බිඳ බැලිය යුතුයි. ඒ බිඳ බලන්නේ කෙනෙක් දර්ශනාවේ. ඊළඟට කෘත්‍ය ඝණය කියලා එකක්. කෘත්‍ය ඝණය කියන්නේ ක්‍රියාවන්ගෙන් දැසියාම. ක්‍රියාවෝ කියන්නේ ඒවා එක තත්පරයක් පවත්නා ක්‍රියාවක් නැහැ. තත්පරයක්. ඊට වඩා වේගවත් ක්‍රියාවන්ගේ ඇතිවීම නැතිවීමට ගත වෙන කාලය. ඒ තරම් වේගවත් ඒ ක්‍රියාවන්ගේ ස්වභාවය. ඇතිවෙනවා නැතිවෙනවා. ඒ ඇතිවීම හා නැතිවීමට ගත වෙන කාලය ඒ තත්පර ගණනින් දක්වන්නට බෑ. ඒවා පෙන්වන්නට තිබෙන්නේ චිත්තක්ෂණ ගණන. චිත්තක්ෂණ ගණන. ඒ නිසා තමයි දැන් ක්‍රියා කියන විට බොහෝ සෙයින්ම තිබෙන්නේ රූපක්‍රියා. ඒවා රූප. ඒ රූපමයි මේ ක්‍රියාවසෙන් අප බොහෝ සෙයින්ම ගන්න. ඒ රූපවල තිබෙන්නේ චිත්තක්ෂණ 17ක අවශ්‍යයි. වැඩි කලක් ආයු ඇති රූපවලට තිබෙන චිත්තක්ෂණ 17ක අවශ්‍යයි. ගණක් වචන වලින් කියන්නේ එක රූපයක් ඇති වෙලා නැතිවන්නට ගතවන කාලය තුළදී සිත් 17ක් එකකට අනුතුරු එකක් වශයෙන් ඉපද නැති වෙනවා. ඉපද නැති වෙනවා. ඔය විදිහට 17ක් උපදිනව නැති වෙනවා, උපදිනව නැති වෙනවා. ඔය විදිහට පවතී. 10 ඒ එක 17ක් ඉපදිලා එකකට අනුතුරු එකක් වශයෙන් ඉපදී නැතිව යන්නට ගතවන්නේ යම් කාලයක් නම් අන්න ඒ තරම් කාලයක් තමයි එක රූපයක අවශ්‍යතාව. ඉතින් සිතක ඔය විදිහට ආයුෂ දක්වන විට සිත කොයිතරම් වේගවත් එකක්ද කියලා තවත් මොන ක්‍රමයකින්ද සොයාගන්න. එහෙම සොයාගන්නට වෙන උපමාවක් බුදුරජාණන් වහන්සේද වදාරලා නැහැ. වර්තමානිකයන්ට නම් කොහොමටවත් එහෙම උපමාවක් සොයාගන්නට බැරි වෙයි. බුදුරජාණන් වහන්සේ නම් වදාළේ නැහැ. වහන්සේ වදාළේ කොහොමද? නාහං භික්කවේ අඤ්ඤං ඒක ධම්මංති සමනුපස්සාමි යං ඒවං ලහු පරිවත්තං යත ඉදං භික්කවේ චිත්තං යාවං චිතං භික්කවේ උපනා උපමාපින සුතරා යාව ලහු පරිවත්තං. ඒ සිතේ ඇති වහ ඉපද විඳීම නැත්තම් වෙනස් වීම කියන මෙබඳු ලහු පරිවර්තනයක් ඇති තවත් එකද ධර්මයක්වත් තමන් වහන්සේගේ ඒ සර්වඥතා ඥානෙන් මොම දකිවි කියව වහන්සේ වදාන. නාහං වික්කවේ අඤ්ඤං ඒක ධම්මංති සමනුත. යං ඒවං ලහු පරිවත්තං යත ඉදං වික්කවේ චිත්ත. ඊළඟට වහන්සේ වදාරනවා යාවං චිදං වික්කවේ උපමාපින සුකරා යාව ලහු පරිවත්තං. ඒ උපමාපි කියන උපමාවක්ද න සුකරා කියන්නේ පහසු නොවේ කියන. ඒ කිවේ උපමාවක් දක්වන්නට සිතන සිතට උපමා කරන්නට කාරණයක් නැහැ. ඒක උපමාවක් නොවේ. ඒ නිසා සිතේ වේගය විපමණ වේගයක් කියලා දක්වන්නට තවත් ගන්නට වෙනත් ධර්මයක් නැහැ. මක් නිසාද? ධර්ම වශයෙන් තිබෙන්නේ මොනවාද? තිබෙන ඔක්කොම මොනවාද?
නාම රූප. නාම රූප ඒ නාම කියන කොටට තමයි සිත ඇතුළත් වන්නේ. සිතේම උපදන අනිකුත් චෛතසිකයි ඒ නාම කොටට ඇතුළත් වන්නේ. එතකොට සිත සමග උපදින සිත සමග බිඳෙන සිත ගන්න ආරමුණම ගන්නා ධර්ම වලටයි චෛතසිකේ කියන්නේ. ඒ චෛතසිකයන්ගේ පැවැත්ම සිතේ පැවැත්ම සමානමයි. සිත උපදිනවා සිත බිඳෙනවා. ඒ වගේම චෛතසිකත් පිටත බිඳෙනවා සිතත් එක්කම. චෛතසිකයන්ට තිබෙන්නේ සිතේ අවශ්‍යමයි. අනිත් ඒවා මොනවාද රූප? මේ දෙකට සැහැර වෙන මොනවාද තිබෙන්නේ? වෙන මොනවාද? මේ දෙකට සැහැර පරමාර්ථ වශයෙන් දක්වන්නට ධර්ම වශයෙන් දක්වන්නට වෙන මොනවත් නැහැ. අනිත් ඒවා ඔක්කොම ලෝකව්‍යවහාර. මේ ලෝකයේ තිබෙන සියල්ලම වෙනකොට දක්වනවා නම් නාම රූප ඒ දෙක. එතකොට නාම ධර්මයක් වූ සිතේ අවශ්‍ය දැක්වීමට උපමාවක් ද සුකර නොවේකි. උපමාවක් වශයෙන් ගන්නට තිබෙනවා නම් ගත යුතුව ඒ සමානම දෙයක් ගන්නට ඕනේ. ඊට බොහොම කිට්ටු දෙයක්. ඊට කිට්ටු දෙයක් වශයෙන් සලා ගන්නට වෙන එකක් නැහැ. නෑ මක්නිසාද අනිද්දේ නම් රූප. රූප වලින් සිතට උපමාවක් දක්වන්නට බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා යාවං චිදං භිග්ගවේ උපමා පින සුකරා යාව ලං පරිවත්තං චිත්තං. ඉතින් මේ සිතේ තරම් වේගවත් ස්වභාවයක් කියන එක සාමාන්‍ය කෙනෙකුට නම් තේරෙන්නේ නැහැ. භාවනාමය නුවණක් උපදවා ගත්ත කෙනෙකුට නම් සිතේ ඇති වේගවත් බව තරමක් දුරට වැටහෙනවා. තරමක් ඒ සම්පූර්ණයෙන් නෙවෙයි. තරමක් දුරට මේ බඳු භාවනාවක් නොකරන කෙනෙකුට වඩා සිත පිළිබඳව වැටහීමක් ඇති වෙනවා. නාම රූප ධර්මයන් වෙන් කරගෙන තව දුරටත් මේ භාවනාව කරගෙන යන අය ඒ නිසා සිතේ වේගය දැනෙන නිසා තමයි ඒ සිත අනිත්‍ය ධර්මයක් කියන සිත පිළිබඳ වූ අනිත්‍ය ලක්ෂණය හිතනක දකින්නේ නැදකිය හැකියි. ඉතින් ඒක එකවරටම සිදුවන්න නෙවෙයි භාවනාවේ යෙදී කාලයක් ඒ භාවනාව දියුණු කරගෙන ගිය කෙනෙකුටයි එලෙස තේරෙන්නේ. අන සිතේ බඳා. එතකොට සිත වහ ඇතිව නැති වෙන ස්වභාවයක් ඒ චිත්ත ක්‍රියාව සිතේ හටගෙන ඇති වෙන බවහ නැතිවීම. වීම රූපයන්ගේ ඇතිවීමක් කා නැතිවීමක්. එතකොට ලෝකයේ තිබෙන යම්තා ක්‍රියාවේ නම් ඒ ක්‍රියා සිතේට සම්බන්ධය ඇතිව රූප මගින් කෙරෙනදී. දැන් අපේ තියෙන ක්‍රියා අපි කතා කරමු. අපි යනවා. අපි සිත ගන්නවා, ඉඳ ගන්නවා, නිදනවා. ඔයාදී ඒ අවස්ථාවේදී යම් යම් ඉරියව් පැවැත්වීම සඳහා අපේ කය යොදා ගන්න. ඒ කයේ ඒ ආකාර පැවැත්මට හේතු වන්නේ කුමක්ද? සිත. නැගිටින්නට සිතක් පහළ වුණොත් එතනත් නැගිටින්න. ඒ නැගිටීමේ චේතනාවෙන් යුක්ත වූ සිත ඇති වූ කල්හි ඔන්න නැගිටීම් ක්‍රියාව සිදු වෙනවා. නැගිටීම් ක්‍රියා. ඊළඟට ඉඳගැනීමේ චේතනාවෙන් යුක්ත වූ සිත පහළ වීම හේතු කොටගෙන ඉඳගැනීම් ක්‍රියාව සිදු වෙනවා. ඒ සඳහා ශරීරයේ ඒ ආකාර ගන්නවා. එතකොට ඒවා ක්‍රියා. ක්‍රියා. එතන තියෙනවා සිත පිළිබඳවත් රූපය පිළිබඳවත් ගත යුතු කර්ම. මොකද්ද? සිත නැත්නම් මේ ක්‍රියාව පවතින්නේ නැහැ. එතකොට සිත නිසා මේ ක්‍රියා සිද්ධියට හේතු වන පරිදි රූපයන්ගේ ඇතිවීමක් සිදුවන්නේ. ඒ ක්‍රියාව මොහොතක් එක විදිහට පවතින්නේ නැහැ. දැන් අපි කියමු අපි මේ කියන අපි විවහාර කරන්නේ අතේ කියලා කෙනෙක් අත ඔසවනවායි කියන. ඒ අත ඔසවනවායි කියන විට එසවීම පවත්නේ ඔසවන තාක්කල් පමණයි. ඔසවන තාක්කල් පමණයි. ඔසව අවසානයේදී ඒ ක්‍රියාව ඉවරයි. එතකොට එසවීමයි කියන එකත් අප එසවීම රාශියක්ම එකක් කොටයි ගන්නෙ. එක එසවීමක්. දැන් අප අත ඉදිරියෙන් ඔසවනවා නම් ඉදිරියෙන් ඔසවනවා නම් මේ අත එක පාර්ශ්වම පරිණාම දුන්නට නෑ. මෙහෙම දිගට යන්නේ. දිගට යන්නේ. එතකොට මේ යන ගමනේ අත හැම තැනම නැවති නැවති යන්නේ. එක තැනක නැවතීමේ කියන්නේ ඒ එසවීම නැවතීම.
ඊළඟ අයිමත් එසවීම අයිමත් නැවත් මේ විදිහට හරියට මේ අපි අවිදිනවා වගේ වෙනවා. අවිදිනවයි කියන්නේ කොහොමද? අවිදිනවයි කියන කොට අප කරන්නේ යමවයි නවතිනවා යමයි නවතිනවා. අපි කියන්නේ නැහැ ඒ දැනට නැවති නැවති යනවා කියන්නේ. එහෙම කියන්නේත් නැහැ මේ වෙලාවට. අපි එක කකුලක් පොළොවේ සද කරලා පැදීම නැවතීමක් කියන්නේ. ඊළඟට අනිත් කකුල පොළොවෙන් ඔසවා ඉදිරියට යවනවා. ඒ තමයි යාම. එතකොට යාම. ඒ කකුල පොළොවට සද කරලා නැවතීම තමයි එතන සිදුවන්නේ. අනිත් කකුල ඔසවා ඉදිරියට යවන තුරු නැවතීමක් කියන්නේ. නමුත් අපි කියනවා ඒ තැනත්තා මේ නැවතීමදී ගමන් කරන්නේ කියලා. නෑ. ඔහු යනවායි කියලා අපි කියන්නේ. යනවායි. මොකද? අන්නේ කෘත්‍ය ඝණය. කෘත්‍යෙන් දැහිලා. කෘත්‍යෙන් දැහිලා. ඒකට හොඳ නිදර්ශනයක් කියතෙහි සිහින් දැලි යෙලි දැලි පොරවන පුරවන ලද කොට්ට උරය සිහින් යෙලි දැලි පුරවා තිබෙන කොට්ට උරය ඒ කොට්ට උරේ යම් කිසි තැනක කෙනෙක් ඉල්ලනවා සාහටත් දෙන්න පරි අපි කියමු මෙතන මේ කියලා මෙහෙම ඉල්ලනවා ඒ ඉල්ලලා කොට්ට උරයේ යකින් සිදුරක් කර මට තබා ගත යුතු කාරණය තමයි මෙහි දමා තිබෙන්නේ සිහින්දරි ඒ වගේම වියලි දැලි ඒ වියලි කියන්නට කාරණය මුදින තුන් දන්නවනේ දැලි සිතනම් මොකද වන්නේ එකට ඇලිලා හිටිනවනේ එකට ඇලිලා නා මේ වියලි හොඳටම වේගච්ච වෙයි වියලි දැලි සිහින්දරි සිහි එහෙම වැලි පුරවපු කොට්ටුවක් එල්ලලා අපි ඒක කපටකින් සිදුරු කරනවා යකින් සිදුරු කරනවා ඒ සිදුරු කළාම සිදුවන්නේ කුමක්ද කොට්ටුරයෙහි වැලි තිබෙන්නේ පහලට බරවින් බරගෙනින් තිබෙන්නේ කොට්ටුරේ නිසායි ඒක රඳලා තිබෙන්නේ කොට්ටුරේ නිවොත් එහෙම ගැලෙවොත් එහෙම කැපුවොත් එහෙම වැලි ටික පහතර ඇද වැටේ දැන් මේ සිදුර කළාම මොකද වන්නේ ඒ සිදුර තුලින් වැලි වැగిරෙන්නට පටන් ගන්නවා වැగిරෙන්නට දුර සිට බලාගෙන සිටින කෙනෙකුට මේ වැగిරෙන වැලි ධාරාව පෙනෙන්නට පුළුවන් ඒ කොට්ටුවේ සිට පොළව දක්වා සිටුවා තිබෙන සිහින් කොටුවක්සේ එමකද යම්තරයෙන්ම අතරක් නැතිවන පරිදි මේ වැලි ධාරාව වැగిරීගෙන යනවා මේ කොට්ටුවේ වැලි තිබෙන තුරු එන්කාර නිරන්තරයෙන් වැగిරෙන වැලි ධාරාව දෙස බලා සිටින කෙනෙකුට දුරින් නම් බලාගෙන ඉන්න කෙනෙකුට පෙනෙන්නට පුළුවන් මේ කෝට්ලක් හිටවල තියෙනවා කියලා. වැලි කියන ගැන දන්නේ නැති කෙනෙක් බැලුවොත් කෝට්ුවක් වගේ පෙනෙන්නට පුළුවන් මේ වැලි ධාරාව. ඒක තේරෙන්නට පුළුවන් ඕනනේ. දැන් අපි ගිනි පෙනෙල්ලක් අතින් අරගෙන ඒක වේගයෙන් කැරකෙවුවොත් ඇත්ත වශයෙන් නැති ගිනි වලල්ලක් පේනවනේ. ගිනි වලල්ලක් තියෙනවා. අන්න ඒ වගේ මේ දිගටම ඇදහැගෙන වැලි ධාරාව ඒ එකිනෙක වැලි කැටයක් Tamanta වෙන් කර ගන්නට බෑ. ඒ නිසා මේ එකම දෙයක්සේ බලා පිටින කෙනෙකුට තේනේවි. එහෙම පෙනුණත් එතන තිබෙන්නේ මොකද්ද? එකින් එක දෙන්න තිබෙන දෙන වෙනම වැగిරෙන වැලි. වැලි තිබෙනවා. හොඳයි ඒ කොට්ට උරේ කෙනෙක් ටිකක් තල්ලු කරලා හරිනම්. තල්ලු කරලා. එහෙම එතකොට දැන් කොට්ට උරේ පැද්දෙනවා. ඒ පැද්දෙන කොට්ට උරේයි ඉදෙන වැලි තවමත් වැగిරෙනවා. ඒ වැగిරෙන වැලි ධාරාව මේ කොට්ට උරේ පැද්දීම නිසා මොකද වෙන්නේ? මොකද්ද බලන්නේ කෙනාට පේන්නේ? මේ දේ යනවා වගේ පේනවා. එහාට යනවා මෙහාට යනවා යහට යනවා මෙහාට යනවා. එහෙම නේද පේන්නේ? කොට්ට උරේ එහාට මෙහාට යනකොට ඒකෙන් වැగిරෙන වැලි ටිකක් ඒ වැලි කියන අපේක්ෂාවක් නැහැ මේ බලා ඉන්න කෙනෙකුට. ඒකත් මෙහෙම යන දෙයක් වගේ තේරෙන්නේ. එහාට යනවා මෙහාට යනවා. ඒක ඇත්ත වශයෙන් යනවා. සිදුවන්නේ කොට්ට උරෙන් වැලි එක්කරන එක. එක්කරන එක. නමුත් බලා ඉන්නේ කෙනාට පේනවා. ඒ එක්කරන එක ඇත්ත. නමුත් බලා ඉන්නේ කෙනාට පේන්නේ ඒ එක්කරන බව පමණක් නෙවෙයි. මේක එහාට යනවා මෙහාට යනවා. ඒකේ ගමනක් තියෙනවා. අන්න ඒ ගමන තමයි පෙනෙන්නේ ඒ විදිය තමයි පෙනෙන්නේ මේ අපේ ශරීරයක් අපි කකුල් එහාට මෙහාට පීතියා යනකොට මේ හරියට කොට්ට උරෙන් වැලි වැగిරෙන්න වගේ තමයි මේ රූප ඉපද ඉපද බිනිබිනි යන්නේ රූප ඉපද ඉපද බිනිබිනි යන්නේ 아무 ඒවා වින්තරගත වෙන නුවණක් අපට නොමැති බැරි
අපිට පේනවා කකුලයි කියන ලබන මහා ලොකු වස්තුවක් ඉස්සරහට යනවා පස්සේ. ඊට පස්සේ ඒක තද වෙනවා, තව ඉදිරියට යනවා. ඔය විදිහට ගමන. කොට්ට උරේ වැලි අර මේ අර කොට්ට උරේ හොල්ලා යනු විපා. ඒක අපේ ගමන් කරන්නාක් මෙන් කෙනෙක් යම්සේද එලෙසම තමයි අර ශරීරයේ පිළිබඳව තිබෙන රූපයන්ගේ ඇතිවීම නැතිවීම නොපෙනෙන හේතුවෙන් ඒවා එකම දෙයක් සේගෙන ගමෙන් වැසිලා එකම ක්‍රියාවක් ඇටියට අප ගන්න. එතන තිබෙන්නේ අප්‍රමාණ වෙන් වෙන් වූ ක්‍රියා. අම්හෙම කෘත්‍ය ඝණයක් තිබෙන. දැන් ඉතල කියපු එකත් කෘත්‍ය ඝණය එතන තිබෙන්නේ නික්‍රියාව අතෝසවම. ඉතින් අපේ එසවීම තියෙන්නේ එක 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 වෙන වෙනම එසවීම රාශියක්. ඒ රාශිය පිළිබඳව අපේක්ෂාවක් නොකොට එකක් හැටියට ගන්නවා. ඒක තමයි කෘත්‍ය ඝණය කියන්නේ. ක්‍රියාවන්ගේ තිබෙන සාමූහිකත්වයෙන් වැසියාම බෙදලා දෙන් කරගන්නට බැරි බව. තව එකක් තිබෙනවා ආරම්භක සීය කියලා. ඒක ගැන මම අනිත් දවසේ කියන්නම්. ඉතින් මෙන්න මේ විදිහට ශරීරය හා සිත කියලා අපිට කොටස් දෙකක්. සිතයි කයයි කියන්නේ බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාවෙහිදී රූපය පිළිබඳවයි වදාරා තිබෙනවා. රූපස්කම්භය කායානුපස්සනාව රූපස්කම්භය පිළිබඳ වූ භාවනාව. වේදනානුපස්සනාව වේදනාස්කම්භය පිළිබඳ වූ භාවනාව වේදනාස්කම්භය. එතකොට කායානුපස්සනාවේ ඉගැන්වෙන රූපස්කම්භය පිළිබඳ වූ භාවනාවෙන් රූපය මමයි මගේ කියා අල්ලාගෙන සිටින තැනැත්තාට රූපය පිළිබඳ වූ යථා තත්වය දැකගත හැකියි. එහෙම දැකගත්තාම ඒ රූපය මමත් නොවේ, ඒ රූපය මදි නොවේ. ඒ රූපෙහි තිබෙන රූපස්වභාවය හා ඒවා මේ තිබෙන පොදු ලක්ෂණ වෙන අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව එතන දකින්නවා. ඒ දැකීම සඳහා දියුණු කරගනු ලබන නැත්නම් ඒ ධර්මයන්ගේ ස්වභාවය බලනු ලබන ධර්මයට තමයි කියන්නේ ධම්ම විචය සම්බෝධිඡංගය කියලා. ඊළඟට වේදනා අනුපස්සනාවේදී වේදනාස්කන්ධය පිළිබඳවයි දැනගන්නේ. වේදනාස්කන්ධය ඡන්දයක් ඇටියට බුදුරජාණන් වහන්සේ බෙදාළු ඒ වේදනාවන් පිළිබඳව සත්වාකාරය ඇති කැතිය. වේදනාව වේදනාවක් වශයෙන් දැනගන්නවා. වේදනාව වේදනාවක් වශයෙන් ඒ වේදනාවක් වශයෙන් දැනගනු ලබන ඒ වේදනාව ඒ ධර්මය හේතුන් ප්‍රත්‍යයන් නිසා හට ගන්නා ධර්මයක් බැරි එය ඇති වෙන නැති වෙන ධර්මයක් හැටියට බව ඒ වගේ ඒ නිසාම නිත්‍ය පැවැත්මක් නොමැති හේයින් ඒක අනිත්‍ය බවත් ඒකාන්ත සත්‍යයක් නොවන බැවින් නිතර පෙළෙන ස්වභාවයක් ඒ ඇති බැවින් ඒක දුක් බවත් තමන් කොයිතරම් කැමති වුණත් ඒ ප්‍රියමනාප වේදනා තමන්ට සබා ගන්නටවත් අප්‍රිය අමනාප වේදනා ඕනෑම අවස්ථාවකදී දුරු කරගන්නටවත් තමන්ට පුළුවන් කමක් නැහැ. ඒවා ස්වභාව වශයෙන් තමන්ට ඒ අවස්ථාවලදී ඇති වෙනවා. අනේ ඒ නිසා තමාගේ වශයෙන් පවත්වන්නට බැරි දෙයක්. තමාගේ තමාට වසඟ නැහැ. තමාට ඕනෑ අවස්ථාවකදී අපිට කියන්නට බෑ හිතේ කැක්කුමක් ඇති වූ කල්හි මම මේකට කියන්නේ නැහැ කලයන් යන්නේ කියලා. හිතේ කැක්කුම අයලවා ගන්න බෑ. එහෙම වෙන්නේ නැහැ. සමාජයක බෙහෙත් තියෙන පාවිච්චි කරලා ටිකක් ඒකයක් පච්චර ගන්න දුරු කර ගන්නට පුළුවන් වෙයි. ඒ වුණාට තමන්ගේ හිතෙන්දි පරිදි මේ වේදනාවන් පවත්වන්නට බෑ. එහෙම පවත්වන්නට බෑ. තමන් කොහොමද කැමති බොහොම ප්‍රීතියෙන් සිටින්නට වේදනාව වශයෙන් ගන්නවා නම් සෝමනස්ස වේදනාවෙන් යුක්තවම නිරන්තරයෙන්ම ගත කරන්නට ලැබෙනවා නම් බොහොම කැමති. නමුත් එහෙම කාටද ලැබෙන්නේ? එහෙම ලැබෙන්නේ නැහැ. මොකද ඒ වේදනාව කියන ඒවත් හේතුන් ප්‍රත්‍යයන් නිසා හට ගන්නා ක්ෂණ භංගුර ධර්ම ඇති වෙන නැති වෙන ධර්ම. ඒවා ඇති වෙන අනිත්‍ය ඇති වෙන නැති වෙන. ඒවා ඒ නිසාම සැපේ කියන එකත් දුකයි කියලා බුදුරජාණන් වහන්සේ වදාරන්නේවත් නිස්සාරයි. ඥානික කියන්නේ සැප වේදනාවක් තිබෙනවනේ. ඒ සැප වේදනාවන් චිති සුඛ විපරිණාම දුක්ඛ කියලා බුදුහන්සේ දක්වනවා. සැප වේදනාව චිතිය කියන්නේ කවස්මා කාලය තුළදී සැපයි. දැන් එහෙම සැප අප ලබලා තිබෙනවා. අපි ලබන මේ කවස්ථාවේදී ලබන. නමුත් ඒක වෙනස් වෙන එක ඒ වේලෙ පමණයි. විපරිණාමයක වෙනස් වෙන විට එතකොටත් හිතට අමාරු නේද? දැන් සමහර විටක සමහර අය
තමන් බොහොම කැමැති අයත් සමග කතා බහ කරමින් එකට වාසය කරමින් ටික කලක් ඉඳලා සතුටු වෙලා ඔවුන් තමන්ගෙන් වියෝවි යනකොට ඔවුන් වසිටින පළාතට හෝ රටට හෝ යනකොට බොහෝ දෙනෙකු කරන්නේ කුමක්ද? කඳුළු සලන්නේ. මේ අර සැපය දැන් ඒ විදිහටම තිබෙනවද? නැහැ. ඒ සැපය දැන් නැති වුණා. ඒක විපරිණාමය වෙනස් වෙනවා. ඒ නිසා කඳුළුද සලන. කනගාටු වෙනවා, දුක් වෙනවා. සමහරව අඬන, ඉකි ගහනවා සමහර විට. මොකද ඒ සැපය ස්ථිර දෙයක් නෙවෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරන්නේ යම් කිංචි වේදිතං සබ්බංකං දුක්ඛස්මිති වදාළ. ඒ විඳීම කවරක් වුවත් සැප වේවා දුක් වේවා උපේක්ෂා වේවා ඒ සියලුම වින්දනයන් දුකයි කියලා වදාළ. දුකයි කියන එක බුදුරජාණන් වහන්සේ වදාළ. ඒ මොකද ඒ සැප වේදනාව වුවත් පවත්නේ දුක් වේදනා නැත්තම් දුකේ එයි දෙපැත්තෙ තිබෙන්නේ. ඒක හේතුන් ප්‍රත්‍යයන් නිසා හටගෙන එහි નિયමිත කාලය ගත වී හැටියක් සමාජයේ කැමැති හැටියට පවත්වා ගන්නට බෑ. එහෙම තබා ගන්නට පුළුවන් ස්වභාවයක් නෙවෙයි. අන්න ඒ නිසා ඒ වේදනාව පිළිබඳවද වේදනානුපස්සනාවේදී කෙනෙක් හරි හැටියට දැනගන්න. ඒක වේදනාව වේදනාවක් හැටියට ඒ වේදනාව මම මගේ කියන්නට දෙයක් නොවන බව එහි තිබෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේවා දකින්න. ඒ දකින්නේ කුමකින්ද? ඒ දක්නා ධර්මයේ තමයි ධම්ම විචේ සම්බෝධ්‍යං. එන මේ විදිහට ධම්ම විචේ සම්බෝධ්‍යංගයේ පිළිබඳව දත යුතු කරුණු තිබෙනවා. මා අද කීවේ ධම්ම විචේ සම්බෝධ්‍යංගයේ ගැ ඇතිවීමට හේතු වන කරුණු වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළ ඒ ධම්ම විචේම පමණයි. ධම්ම විචේ. තව ඒ පිළිබඳව දත යුතු කරුණු තිබෙනවා. මා මේ කතාව ඊළඟ දවසේදී මෙතන සිට කරන්නට බලාපොරොත්තු වෙනවා. තව මහන්සි දක්වන ඒ ධම්ම විචේ සම්බෝධ්‍යංගයේ ඇතිවීමට හේතු වන ඒ වැඩි වීමට හේතු වන කරුණු තිබෙනවා. අටුවාවල සඳහන් වන කරුණු තිබෙනවා. වත්තු විසද කිරිය පරිකුච්ඡකතා වත්තු විසද කිරියතා ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදනතා ගම්භීර ඥානචර්ය පච්චවික්කනතා සබ විමුක්තතා කියා ඔය විදිහට එන කරුණු මායේ පිළිබඳව අනිත් දවසේ කතා කරන්න. අද අපට කාලය ගත වී තිබෙන නිසා